Ayo buang. Ayo buang. ඉතින් ආයුබෝවන් කොන්නිචුවා. දැන් අපි ඔයාලට පෙන්වන්න හදන්නේ ජපානයේ නැවක නැගලා අපි යන්න හදන්නේ ජපානයේ නැවක අත්දැකීම. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ජපානයේ නැවක අත්දැකීම කියලා. කියෝ නොතමිමෂෝනේ ෆෙරි. ඉතින් අපි නැවක නැගලා ඔයාලට පෙන්වන්නම් කොහොමද කියලා. ගොඩක් ලස්සන දර්ශනයක් තියෙන මෙතන. අපි බලමු කොහොමද කියලා. යා ඉක්මනට. හයි. හයි නෝ. පීට් නැවේ නගින්න තමයි යන්නේ බලමු කොහොමද කියලා. ඉතින් මේ තියෙන ටිකට් එක විවාදම ගිහිල්ලා කොහොමද කියලා. අග තියෙන්නේ කොහෙද ඉස්සෝනේ අච්චි දෙන්න මියතනේ. මේක නම් යන්න තියෙන්නේ ඉතින් අපි ඇතුළට යන්න හදන්නේ කොන්චා ඉතින් අපි උඩට යනවා. මේ ඇතුලේ මෙතන කෑම බීම කන්න පුළුවන්. ඒ වගේම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. අපි උඩට යනවා. ඉතින් ඔලුව බලාගෙන යන්න ඕනේ. මේවා කොටයි ගොඩක් වෙලාවට. ඔව් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මුට්ටු වෙන එක. ඉතින් ඉතින් අපිට උඩට යන්න පුළුවන්. එතන කැෆේ එකක් වගේ තියෙනවා. උඩ පොඩ්ඩක් අපි දැන් උඩට යන්න හදන්නේ. උඩ ගොඩක් ලස්සනයි. මොකද දර්ශන අර එළිය බලාගෙන අපිට යන්න පුළුවන්. උඩ තමයි ගොඩක්ම ලස්සන.
පිපේනාජි ලස්සන කුරුල්ලෝ ගොඩක් ඉන්නවා. ඕ සුගොයනේ. එසව ආගිරාරේ. සෝ එසව දොකනි ආව? අසක් යුත්තේ තස්ත දෙවිතේ තමයි. අසෝ. කව්? 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 කව්ක? අද අපි සත්ත කෑම ගන්න යන්නේ මේ කුරුල්ලන්ට දාන්න. ඒකවා දැකේ. මිතේ නැහැ. ඉතින් ස්ටාර්ට් කරාට පස්සේ අපි කැම දාන බලමු කොහොමද කියලා. ඉතින් දැනට මෙයාලා හොර කනවා පේන ඇති පිටිපස්සේ. ඉතින් අපි බලමු කොහොමද කියලා ඉස්සරහට ගිහිල්ලා. ඔකේ අර තින් ෆුජිකන්ද. ඒ ෆුජිකන්ද. ෆුජිකන්ද. ඔව් ලුකුමිටනේ. හා. අර තින් තින් ෆුජිකන්ද අතන. ආවේ තමයි. ඉතින් අතන ෆුජිකන්ද තියෙනවා පේන ඇති. තව එහා පැත්තේ මේ තියෙන්නේ සිමිසු වරාය. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ වරායක්, පරණ වරාය. ඒ වගේම තමයි එහා පැත්තේ තව නව නවත්තල තියෙනවා පේනවා. ඉතින් විවිධාකාර දේවල් තියෙනවා. ගොඩක් ලස්සනයි මේ දර්ශනේ. ඉතින් ඔයාලට පේන ඇති හරිම ලස්සනයි කියලා. මේ කැම දෙනවා පේන ඇති. පොර කන ඔයාලා කන්න. ගොඩක් කැම ඉල්ලනවා පේන ඇති. සෑහෙන කැම කන්න ඉල්ලනවා. හරිම ලස්සන දර්ශනයක්. ඉතින් තොබිකට සෙවෙයි නේ. තොමත් ඉරරි. සෝ. අනෝ හිකෝ කිමින්ද? සෝ. හරි නැව යන්න පටන් ගත්තා. ඉතින් දැන් නැව යන ගමන් ඉන්නේ පේන ඇති. දැන් අපි යනවා. ඕකේ. දැන් පේන ඇති කට්ටියට නැව ගමන් කරනවා. ඉතින් පල්ලෙහා සෑහෙන්න කුරුල්ලෝ ඉන්නවා. ඕ ගොඩක් ලස්සන දර්ශනයක්. පේන ඇති ලොඩක් ලස්සනයි. කැම දාන්න පුළුවන්. යත් යත් ඊය සරිතල්. ඉතින් මේ පේන ඇති කැම දාන්න නම් ගත්තේ නීරතේ. සෝ 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 ඕ ඕ ඉතයි පොර කනා ඉතයි. ඕ ඕ සෝ ගෝයි. යැති මෙලි. ඕ ඉතක නයි. ඒ ඉතයි යෝ. Thank you.
ඒක රිදෙනවා කොටනවා අපිට එවනාට මේ මා එක්ස්පීරියන්ස් එකක් එකක් මේ පරිවර්තන අමුතුම ලිහිනවා ඉතින් වෙන්න ඇති Pena itu, bodak kan purukan awa, mesatu. Arafatin nanti macam api awi, nanti nawa pita tila di ini, api nanti nawa arafatin dulu, nanti arafatin nanti dia nawa ting. Arafatin Fuji kan deh, entah kan, orang yang kira pena entah Fuji kan deh, ting ada bodak walau kulit yang dah usak nisa, me Fuji kan deh bodak pena ada, ting. Ting walau kulit edit sahaja bodak Fuji kan deh pena ada, tapi mana dah usak, entah kan, sama Fuji kan deh ting, last entah pena, si ada bodak bahi dah usak. Pena itu ting godak, ya lah kan, nak pura kan, okay, apa itu ting, pura lasan ay, mana ada kita kira, ting, kiam madi ya teruk. Thank you.
තියෙන හැටි දැන් අපි එහා පැත්තට යන්න හදන්නේ දැන් එහා පැත්තට ඇවිල්ලා ඉන්නේ ඉතින් එහා පැත්තට ගිහිල්ලා ආයෙත් අනිත් පැත්තට යන්න බලන් අපිට පේන ඇති ලස්සනයි ගොඩක් කට්ටිය ගොඩක් ඉන්නවා ඉතින් මේක තමයි ජපානයේ නැවක අත්දැකීම ඉතින් තවත් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා ඉතින් විශේෂයෙන්ම පේන ඇති අපි එහා පැත්තෙන් තමයි අර කතුරු වංචිතාවක් වගේ තියෙන නිල් පාට ඉතින් අන්න අර පැත්තෙන් තමයි අපි මෙහි පැත්තට ආවේ ඉතින් පේන ඇති ගොඩක් මේ පැත්තේ තියෙනවා ඉතින් ගොඩක් ලස්සනයි තවත් නැවක් එහා පැත්තේ තියෙනවා ඉතින් මේක හරියම මේ ලස්සන ගමනක් අද පොඩ්ඩක් මේ කාලගුණය එච්චරම හොඳ නැතුනත් අපේ වාසනාවට වැස්සේ නැහැ ඉතින් ෆුජිකාන්ද විතරයි පොඩ්ඩක් බලාගෙන දගුණේ ඒත් චුට්ටක් පේනවා ෆුජිසන් කොෂි මියර් ඒ අරපේන්නේ අපි ඉස්සෙල්ලා මේ ගිහිල්ලාපු මිහෝන මස් දොරා කියන පැත්ත අපි ඉතින් අද ලස්සනයි ඉස්සෙල්ලා කියන දේවල් ඉතින් ඒ පැත්ත පේන ඇති ලස්සනයි ඉතින් තාමත් යල්ලෙනවා කෑමිල්ලගෙන ඉතින් ගොඩක් කෑම නාසයි තාම අපි ආවෙතර ගිහද බලන්න මොනවද තියෙන්නේ කියලා තාමත් යනවා අපි කැමරා දේවල් ඒත් කට්ටියට මොකද මේ මේ නැවේ හුලං වැඩි ගොඩක් උඩ මයික් එක තිබ්බත් ගොඩක් ලොකු හුලං පාරක් වදිනවා ඉතින් ඒක නිසා හෙන්න නැත්තම් සමාවෙන්න ඉතින් දැන් අපි ෆුජිකන්ද පැත්තට ළඟමින් ඉන්නේ ඉතින් විශේෂයෙන්ම පෙනටි එහා පැත්තේ අපි ආව පැත්ත අර පැත්ත ගොඩක් දැන් දුර වෙලා දිනවා ඉතින් එහා පැත්තේ ලස්සනට ඉර තියනවා ඉතින් මේ පැත්තේ ආයිත් ජපාන් මොකද ඉතින් වරාය ඉතින් වල ලස්සනට පේනවා දර්ශනේ ඉතින් අපි බලමු තවට ලං වෙලා මොකද වෙන්නේ කියලා ඉතින් මේ තියෙන්නේ සිමිසු වරාය මිනාතෝ කියලා කියන ජපන් භාෂාවෙන් ඉතින් මෙතන පේන ඇති එහා පැත්තේ ගොඩක් ලොකු නැව නවත්තලා තියෙනවා ඉතින් මේ පැත්තේ ආයිත් සිමිසු වරාය ඉතින් ලොකු වරායක් මේක ඉතින් සිසුවකවද තියෙන ලොකු වරායක් ගොඩක් ලස්සන තැනක් ඉතින් මෙතන දැන් අපි මේ වරායට ගිහිල්ලා ආයිත් පාරක් අපි ආව පැත්ත එහා පැත්තට යනවා ඉතින් පේන ඇති එහා පැත්තේ ඉසු පැත්ත ඉසු කියලා කියන්නේ ඉතින් ගොඩක් කඳු වලල්ලක් තියෙනවා එහා පැත්තේ ඉතින් ගොඩක් ලස්සනයි මේ දර්ශන ඉතින් දැන් වරායට ලං වෙලා තියෙන ඉතින් පේන ඇති වරාය හරි ගොඩක් ළඟයි දැන් මග තොමරණයි කොනම මම මගරු තොමරණයි නවතින්නේ අපි එහෙම හැරිලා ආයිත් අපි ආව පැත්තට යනවා ඉතින් දැන් හුලන් ටිකක් අඩු වුණා ඉතින් මේ විදිහට තමයි අපි නැවේ නැගලා ගියේ ජපානේ ඉතින් පේන ඇති එහා පැත්තේ තියෙන පේන ඇති හොංකොං වලින් ආව නැවක් ඉතින් ඔය වගේ ගොඩක් නැව තියෙනවා ඉතින් දැන් කුරුල්ල ටිකක් පොඩ්ඩක් එහාට මෙහාට වුණා දැන් ආයෙත් ටිකක් අර වැස්සක් වැහලා පෑවෝ වගේ ගොඩක් ලස්සනයි ඉතින් මේ තියෙන වරාය ඉතින් එහා පැත්තේ දිගටම වරාය ආයෙත් ඉතින් අපි දැන් අනිත් පැත්තට හරවලා යනවා ඉතින් අපි ආව පැත්තටම දැන් යන්න හදන්නේ ガントリークレーンと言います。
හරි ඉතින් ඔය විදිහට තමයි අපි ජපානයේ නැවක නැගලා ගියේ සිමිසුවාරායට ඉතින් කොහොමද අත්දැකීම කියලා ඔයාලා දකින්න ඇති ඉතින් ඔයාලා හිතන දේ කමෙන්ට් කරන්න ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න කැමති නම් ෂෙයා කරන්න ඉතින් අපේ channel එකට එකතු වෙන්න ජපානයේ සිංහසලකුණ subscribe කරන්න ජපානයේ ගැන ඕනම දේක් දැනගන්න දිගටම එකතු වෙන්න එහෙනම් අපි අදත් සමු ගන්න එහෙනම් ස්තුති සයනාරා すごいこれ。